ඇත්වහ කතවහ ඇත්ත තම තියෙනවා කියනවා නම් දුරු කරගැනීමට මගක් මොකද්ද කියලා දැන් මේ ඇස්වහ කතවහ කියන මේ දෙකම ගන්නකොට අපි දකින්න ඕනේ මෙන්න මෙහෙමයි ඇස් දෙකෙන් වහක් පිට වෙනවා නම් ඒක ඇස්වහ කියන කත දෙකෙන් වස දෙයක් පිට වෙනවා නම් ඒක කතවහ කියන දැන් බුද්ධලේ යමක් කියනකොට කරනකොට හිතලා කියනවා හිතලා කරනවා මේ හිතන්න ගන්න හිත සමහරවිට පදුට්ට මනසක් වෙන්න පුළුවන් ප්‍රධාන මනසක් වෙන්නත් පුළුවන් අපි මේ සසර සැරිසරාගෙන එනකොට විවිධාකාර අදහස් ඇතුළු ලෝකෙ දිහා බලලා තියෙන දෘෂ්ටි මාධ්‍ය තියෙනවා දැන් මේ අනුව තමයි මේ මනස ගොඩනැගිලා තියෙන්නේ ආසේවන ප්‍රත්‍ය ලැබලා මතු සංසාර අනන්ත සංසාරයේදී කරපු ගති ලක්ෂණ ඒවා මුල් කරගෙන ඒවෙන් ගොඩනැගිච්ච මානසිකත්වයේ નિરાයාසයෙන් නැగిලා එන උපදින උපදින අත්බැවුවද අනුම් කරපු කියපු දේවල් දැකලා සාප කරන හිතකින් මගේ අම්මේ මේකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් මගේ අම්මේ මේ ගිය හදා තියෙන ලෝකෙ කොහොම හදාගත්තද දන්නේ නැහැ මූගේ අපිට බැරි වුණා දැන් පදුට්ට මනසකින් තමයි අනිකාගේ සම්පත් ගැන දිහා බැලුවේ වපරය හැකි ඔන්නෝ ජාතිය කරලා කරලා ගියා සංසාරී පුරුදු කරගත්ත පුරුද්දෙන් ඇති වෙන මානසිකත්වයේ බොහෝම දැඩි හැබැයි ඉතින් ඔහොම එනකොට සංසාරීදී අපි කරගත්ත පුරුදු කරගත්ත නිතර පුරුදු කරපු කටයුතු වලට අමතරව මොන හරි කරව මහ බින්දහම් ආදියක් තියෙනවා මරණාසන්න මොහොතක එහෙම බින්දහමක් මතුවලා ඒ හේතුව උප්පත්තියක් ලැබුවා නම් මිනිස් උප්පත්තියක් ලබන හැබැයි මිනිස් උප්පත්තියක් ලබාගෙන ඉපදුනාට පස්සේ සසර නිතර පුරුදු කරපු අර ගති ලක්ෂණේ උන්ට નિરાයාසයෙන් උරුම වෙලා මතුවලා එන්නේ ඊට පස්සේ මොකද මොනෝහාරිකයක් කරලා තියෙනවා දැක්ක ගාම ඉතර ඉන්නේ අර සසර ගතියින් අර හිතවි බැලුව බැල්මට එන මගේ අම්මේ එවිගේ ලෝක මගේ අම්මේ මේ ගහේ තියෙන ගේ මෙච්චර හැදෙනවානේ මේ කොහොම උසයි ඉන්නවද වා ඔය අදහස උත් එක තමයි අදහස මෙන්න මේ දැඩි අදහසින් ලෝකේට පිරිහෙද ඔක නොවුනා නම් හොඳයි කියන අදහසත් එක්කලා ඉන්නේ ඒක මට ලැබුණා නම් ඔන්න ඔයකින් දැඩි ලෝභයත් එක නැగిලා එන අවිජ්ජා කියන දෘෂ්ටියත් එක්ක මෙන්න මේකත් එක නැగిලා එනකොට මොකද වෙන්නේ එක්තරා සාප ශක්තියක් විශේෂයට පිට වෙනවා මෙන්න මේ පිට වෙන ශක්තිය තමන් නරක පැත්තම ප්‍රගුණ කරපු එකේ සිද්ධිය කියන්නේ බොහෝ කොට විහිලා සංසාරගත ප්‍රගුණ කරපු එක ඒ නිසා එක හරි බලවත් සමහර අය එහෙම කෙනෙක් ඇහිම් බලලා මොනවා හරි දෙයක් ලා ඉතින් එහෙම හිතවිල්ල හිතෙන එක හිතෙනවා මත નિરાයාසෙ මේ ඉඳලා එනවා හොදක් නම් ඉන්නේ එතකොට ඇති වෙන්නේ ඔන්න ඔය අදහස කෙනෙකුට යහපතක් වෙන්නේ නැමේ හිතවිල්ල එන්නේ ඒක විනාශ වෙලා අර කතාව තියෙන හුඟා කැස්සහ තියෙන විනිහේ කිරියක් ඔය විනිහ මොනවා හරි කිව්වොත් එහෙම ඒ කියාපු දේ අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා දකින්න මේ එක මිනිහෙක්ගේ වත්තක මිරිස් කොටුවක් හදලා තිබුණා හැඟවිච්ච තැනක මහා මිරිස් ගස් තියෙනවා මේක කරලක්වත් නෑ කරල් නෑ ගස් විතරයි අර මිනිහ රඳ ගහලා මේකේ පින්නවනම් ඌ කියයි අනේ ඇත්තට එක කරලක් නැහැ එහෙම කිව්වොත් කරල් හැදෙන්න පටන් ගනී කියලා හිතලා අර මිනිහ රඳ ගහගෙන ගියා තමයි මිරිස් ගස් ටික පේන්නේ බලහකෝ බං එක කරලක් තියෙනවද විතර ගස් වල අනේ උදලා කරල් නැතුව ගස් ටික මදි ගස් වල තරව පේනවනේ හවසෙන්ද ගස් ටික ඔක්කොම ඇරලා ගියා දැන් මේ වගේ කවදාවත් ඒ කටකින් හොඳක් කියව ගන්න බෑ. හිතට එන්නේ ඇදලා එන්නේ ඒක වැනසෙල යන එක. මෙන්න මෙබඳු මානසිකත්වයක් ඇති කෙනෙකුට පිළිහෙන ගති ලක්ෂණයක් තියෙනවා. ඔහුගේ චිත්ත ස්වභාවය පරිවර්තනය කරන ශක්තිය, එහෙම ශක්තියක් විශේෂ ශක්තියක් පිට කරනවා. මේකට කියනවා ඇස්වහ කියලා. කියන වචනේ තී જાතික් නා කටවහ කියන්නේ ඒකයි වචනේ එක පිට කරන ශක්තිය විනාශයට බලපාන. ඉතින් මෙහෙම දේවල් කියනා මේ නැති කරගන්නේ කොහොමද කියලා මේ අහනවා. ඉතින් මේ වගේ දේවල් විවිධ උපක්‍රමස් තියෙනවා. එහෙම උපක්‍රමයක් තියෙනවා උපක්‍රම තීරියෝ ප්‍රයෝග සම්පත්තිය නැති කරගන්න එක්තරා ක්‍රමයක් තියෙනවා ඒක මත්තමකට විතරයි ඔබ ඔය මහා සාප නෙමෙයි මහා සාප කියන්නේ ඔය ටල හුඟක් විනාශ විශාලයි ඔය සාමාන්‍ය මත්තමක සාප ඇස්වහකට වහා ආදි වශයෙන් බලපෑ ඉතින් මේ වගේ ඉස්සෙල්ලාම දෙයක් බලනකොට මේකට විශේෂයෙන් දෙයක් තියෙන අපේ ඉන්නේ අර අදහස වෙනස් වෙනවා දැන් ගෙවල් හදලානේ පෙරකයි ලොකු බලියක් හදලා තියෙනවා ඉස්සරහ ගේ දිහා බලන නිසා පේන්නේ අර බලියනේ ඒක වෙලවට පස්සේ කොහොමද අදහස වෙනස් වෙනවා දෙවෙනි සැරේ වල්නකොට අර ශක්තිය හීනයි අන්න ඒ වගේ අවස්ථාවල උපක්‍රම සීරි වර්ගෙ නිවෙලා එනම පුහුල් වෙලන අපේ ලක්කයි විද්‍යාමානින්ට යමක් තියා දිනන විදිහට ඔය වගේ දේවල් පේනවා ඔහො උපක්‍රම සීලි ක්‍රම ප්‍රයෝග සම්පatti වශයෙන් අනුගමනය කරනවා මේ එක ක්‍රමය
දැන් මෙහෙම කරලා මෙයන් තවත් කියනවා ඔය මේ යම් කිසි වේද මන්ත්‍රات එක්කලා තියෙන වේද කේම් ක්‍රම. එහෙම ක්‍රම එකත් ඔහොම දෙයක් තියෙනවා. ඒක අධ්‍යක්ෂක දෙයක්. එක්තරා ත්‍රිසක් කරපු දෙයක්. අපි දැනවත් දැන් කියන්නේ නැහැ ඔය විදිහට ගන්න හොදලා තියෙන නිසා. එක්තරා හොඳ ගොවි මහත්තයෙක් හිටියා. හරි ශාස්ත්‍රීයක ඔයගේ දේවල් හැදෙනවා කියන අවස්තම. එයා මොකද කරන්නේ එහෙම හදලා. රබර් ගස් 10ක් තිබුණා. මේ රබර් ගස් 10න් විශාල කිරි ප්‍රමාණයක් ගන්නකොට පොල් කටු එහෙම තියලා බේරන්න බැහැ. පොල් කටු එක තුකර කිරි ප්‍රමාණය නෙමෙයි ගහකට ගහම එන්නේ විශාල කිරි ප්‍රමාණයක් කොහොමද කියන්නේ ලොකු ටින්. ඔය විදිහට ආයතන ගස් 10න් ගන්න පුළුවන් කිලෝ 5කට වැඩි. හිතාද බැරි විදිහේ ශාස්ත්‍රීයකත්වය. එයාම නිදා කපලා තියෙනවා වතුර ඉතිරෙන්න පටන් ගත්තා කැපුවා. ඔය જાති එක්තරා මිනිසෙක් ඇවිදින්න එයාගේ නම කියලා කිව්වා අහවල් එක්නාත් නම් මේ විදිහම ගමට වතුර දෙන්න ඇති කියලා. එතනින් ගිහලා ඉතින් මොකද කරන්නේ? ජනගහම බැලුවා රබර් ගස් එක දැක්කා. එයාගේ නම කියා කිව්වා පෙර රබර් ගස් නැහැ මේ ටික මම දැක්කේ කියලා යන්න ගියා. ඊළඟ දවසේ වල්ලකට අර රබර් ගස් ඔක්කේම පට්ට සැම්බිලා ඒකව කිරි බිඳුවා. අර ලිදේ වතුර අඩියටම හිඳිලා. දැන් මෙයාට මේක පැහැදිලිව පේනවා මොනවා හරි විශේෂයකින් මේ පුද්ගලයාගේ සිද්ධියෙන් උනා කියලා. ඔබට ඒ වගේ තියෙන යම් ගුරුකම් කරන කෙනෙක් පුළුවන් නම් මෙන්න මේක කරනවා. ඔහුගේ ජීවිතේට ඔහු කියන ඒවා අසහකට වදින්නේ නැහැ. ඊට පස්සේ ඌට කරදරෙවුත් නැහැ කියලා. ඒක අහගත්තා. එයා කිව්වා ක්‍රම ටික. අබයි ගම්බිරිසුයි මිරිසුයි ලුණුයි ඔය කොළ හතරේ අහුර අහුර ගන්න. ඔහු හිටපු තැනක පහේට කෑවිච්චයිද පස් ටිකක් ගන්න. සිටියත්. ඔහුගේ ඉන්න ගෙදර මොනවා හරි වහලේ තියෙන රොඩු ටිකක් ගන්න. ඔය ඔක්කොම එකට දාලා හිටන් පොල් කට ටිකක් දාලා පත්තු කරලා ගිනි ගත්තා පස්සේ අඟුරු වැස්සාම මේකට දාන්න. දාලා පුච්චපුහා. අර එන සැර උඹලා බැලුවාට නායට සැරක් නැහැ. මිරිස් සැර දැයින්නෙත් නැහැ දුමයි විඳ පුටුව. ඒ සාර ඔක්කොම ඔහුගේ අසහ පිච්චීමට බලපාන අපි. ඊට පස්සේ අරේ අර කැලේ දහසක් කළා. ඔවි අරකට ඔගේ පස්තියක් අරගෙන ඔහු ගෙදරින් පොඩි ටිකක් විතර අරගෙන. ඒ අබ සම්බිරි මිරි උණු කියන හතර පඳුවක් අරගෙන දාලා පිච්චා. වටේ ඉන්න හැට ඉම්බක් කරන අර කිව් එක ඇත්තම. ඒකේ මුචලා වෙනකොට ඉරතරේ අර ගස්වල කිරිත් වෙන්න පටන් ගත්තා ලිදේ වතුරක් ආවා. ඊට පස්සේ හොවනවා කිව්වා හොත ප්‍රශ්නයක් වුණේ නැහැ ඔහුගෙන් අසහ කරනවා කාරේ. දැන් මේකත් එක්කලා විදිහේ කියමු කරමු. ඉතින් ඔය වගේ හැබැයි කිනේට කිනේ හොඳ නැහැ සහ පකලා ගියයි පොඩි වින කළා ගියයි එහෙම බලපෑමක් නැති වෙන බවක් නැහැ ඒකේ. ඔහුගේ ජීවෙන්නා වල විෂ බලයේ කැපිලියක්. එහෙම ක්‍රම තියෙනවා.